අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත කොවිඩ් පහසුකම යටතේ පෙබරවාරි මාස අවසන් වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධන එන්නත් 264,000ක් තවත් එන්නත් තොගයක් මිලදී ගැනීමටත් රාජ්‍ය සූදානමින් කතානායකවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී අපි නම් එන්නත ගත්තේ මාධ්‍යවේදීන්ට බයි SB කියයි අපි මන්ත්‍රීවරුන් උනාට මිනිසු නෙවෙයිද පොදුජන පෙරමුණු මන්ත්‍රී ගුණතිලක කියයි කොවිඩ් එන්නත මුලින්ම සාමාන්‍ය ජනතාවට දේශපාලනචීන් අන්තිමට සජිත් කියයි අභියෝග ජයගනිමින් සංචාරක ශිල්ශ්‍රේ නවගමනකට සූදානම් වන්න ජනපති සංචාරක ව්‍යවසායිකින්ට කියයි ශ්‍රී ලංකාවේ පළමු ඝනාපද්‍රව්‍ය විදුලි බලාගාරය අගමැති සුරතින් විවෘත වෙයි කසල කුසලයෙන් රට මුදා ගන්නවා කුණු කතා අදින් ඉවරයි ඇමති ඩලස් කියයි කයිවාරු නොගහ රටේ කසල ප්‍රශ්නෙට විසඳුම් වශයෙන් පසුගිය රජයේ යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පාටලී රජයට කියයි අමාත්‍යංශ කිහිපයක විශේෂපතයන් වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝදිනකින් ශ්‍රී ලංකාවට ඇමති ගම්මන්පිල කියයි ඉන්දිය ಭಾರತೀಯ ජනතා පක්ෂයට ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ වලින් අදත් ප්‍රතිචාර ප්‍රථමින් දේශීය පුවත් අභියෝග ජයගනිමින් සංචාරක ශ්‍රේෂ්ඨයේ නව ගමනකට සූදානම් වන ලෙස සංචාරක ව්‍යවසායිකින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා සංචාරක ශ්‍රේෂ්ඨයට අදාළ රේකිය ආයතන ප්‍රධානින් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකින් රසක් මෙව සාකච්ඡාවට එක්ව සිටියා. COVID-19 තත්ත්වයේ හමුවේ මහජන ආරක්ෂා පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකින් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර ඇති බවත් සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයන් බැවින් අභියෝග ජය ගැනීමෙන් ශ්‍රේෂ්ඨේ නව ගමනකට සූදානම් වන ලෙසට මෙහිදී ජනාධිපතිවරයා ව්‍යවසායකින්ට පැවසුවා. COVID මර්ධන එන්නත ලබා දීමේදී හෝටල් සේවකින් සංචාරක මග පෙන්වනන් හා රියතුරන් වැරි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වයේ දැක්වීම කෙරෙහිද සාකච්ඡා වී තිබෙනවා. අනුමත කරගත් සංචාරක සැලසුම් අනුව සංචාරකයන් මෙහෙවීම පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. සියලුම සහන රජයෙන් ලැබී ඇති බැවින් නිසි සැලසුම් ඔස්සේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බවයි ව්‍යවසායිකින් සඳහන් කර සිටියේ. කොවිඩ් සමයේ පැමිණි සංචාරකයන් අතරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය 1%කට අඩු වූ බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා. කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීමවල 10වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ශිෂ්‍යයේ දියුණුවට යොදාගත හැකි බවත් මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී සෞඛ්‍යංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ශේෂ්ත්‍රයේ නගා සිටුවීමට එහි නියැලෙන්නන් කටයුතු කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය ක්වැට්ස් පහසුකම් යටතේ ප්‍රධානියක් ලෙස පිරිනැමෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 264,000ක් මේ මාස අවසන් සතියේදී මෙරටට ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසිම්මන මහතා පවසනවා. මේ අතර නව වෛරස් ප්‍රභේදය පැතිර යාමත් සමග తాවකාලිකව නතර කර තිබූ ශ්‍රී ලංකාවේ හා බ්‍රිතාන්‍ය අතර ගුවන් ගමන් සේවා යළි ආරම්භ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත බස්නාහිර පළාත තුළ පුත්කලින් සඳහා එන්නත් කරණය කිරීමේ කටයුතු අද දින සිදු කෙරුණා. COVID-19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් කරන ව්‍යාපාරයේ අද සුවිශේෂී දවසක් සාමාන්‍ය ජනතාවට එන්නත් කරන වැඩපිළිවෙළ අද දිනේ ආරම්භ කළා. බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ එම දිස්ත්‍රික්කවල ග්‍රාම සේවා නිලධාරී වසම් මට්ටමින් තෝරාගත් ස්ථාන ගණනාවක අද එන්නත් කරන වැඩපිළිවෙල දියත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ගොතටුව මේ වෙනකොට අපිට ලැබිලා තියෙන වාර්තා අනුව එම වැඩපිළිවෙල බෙහෙවින්ම සාර්ථක වෙලා තියෙනවා. හැබැයි ස්ථාන කිහිපයක පමණක් ජනතාවගේ සහභාගීත්වයේ අඩුවක් නිරීක්ෂණය කරලා තිබුණා. ඉතින් අප ඒක නිසා තීරණය කරා අද දිනේ එන්නත් ලබා දුන් ස්ථාන සියල්ලේම හෙට දිනේත් එන්නත් කරන වැඩපිළිවෙල දියත් වෙනවා. ඊය 60 කාණ්ඩයේ එන්නත් කරන අවසන් වීමත් සමගම අවුරුදු 60ට වැඩි පිරිසටත් එන්නත් ලබා දීම සඳහා අපි අපේක්ෂාවෙන් පසු වෙනවා. අද දිනේ අපිට තහවුරු කිරීමක් ලැබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ එන්නත් මාත්‍රා 264,000ක් පෙබරවාරි අන්තිම සතියේ අපිට ප්‍රධානයක් හැටියට ලැබෙනවා කියන තහවුරු කිරීම අද දිනේදී සිදු වුණා. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා 105,000ක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කරන්න අද දිනේදී අප තීරණය කළා. ඉතින් අකණ්ඩව එන්නත් කරන වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත
එන්නත් කරන වැඩසටහන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දීම අද දිනත් සිදු කෙරුණා. පෙරවරු අටට එන්නත් කරන කටයුතු ආරම්භ කෙරෙනු අතර එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද එන්නත ලබා ගනු ලැබුවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ එන්නත ලංකාවට ලබා දීම සම්බන්ධව ඉන්දිය රජයට සිය ස්තුතිය පළ කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දිය මහකොමසාරිස්වරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කර තිබෙනවා. එසේම අද මධ්‍යාහන 12 වන විට ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබූ බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන ඒකකයේ වැඩිදුරටත් සඳහන් කළේ. කොහොමද එන්නත ලබා ගත්තද? ඔව්. ජනතාවට ලබා දෙන්න කිව්සෙන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් නෑනේ ඒක තනිකර අසත්‍යයක්නේ. දැන් මම දැක්ක ඉස්සරවම දුන්නේ ආරක්ෂක අංශයට. ඊපස් සෞඛ්‍ය අංශයට. ගොඩක් අය දුන්නානේ දීලා මේ मंत्री कियाने मिनिस्ट्रे ऐ मंत्री हेटर मे विधि व्यापार हेम बला अनेक हेटिंग हेटिंग ओन के गहन मे अवसर दी दी मम गणे मम दाखी मे एक्सी वार दाक मर्दन එන්නත ලබා දීමේදී ප්‍රමුඛත්වය මහ ජනතාවට ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ රාජාංගනීය ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සත්කාරිය වැඩසටහනට එක් වෙමින් මන් රජයට කියන්න කැමති අපේ රටේ ලක්ෂ 220ක් ජනතාවින් එන්නක් ලබා දෙන එක කොටසකකට ලබා දීලා හරියන්නේ නැහැ. මේ රටේ සෑම සියලු දෙනාටම ලබා දෙන්නට ඕන. ආණ්ඩුවට මම කියන්න කැමති කරුණා කරලා එන්නක් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා. ප්‍රමුඛතාවයේ මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ කොවිඩ් මර්ධනය වෙනුවෙන් අප කැපවුණු ඒ කණ්ඩායම් සමහර වෛද්‍යවරුන්ට වේතනේ ගෙවන්න හැල්ලු වැටුක් දීමනා ගෙවන්න හැල්. මෙහෙම කොහොමද රටක් දුවන්නේ? සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ සමහර අයට ඇයි මේ ආණ්ඩුව වැටුක් ලබා නොදෙන්නේ? මොන විහිළුවක්ද? කොමේ විශිෂ්ට රජය කොමේ වියත් ආණ්ඩුව ආණ්ඩුවට අපි කියන්න කැමති බොහොම පැහැදිලිවම කරුණා කරලා එන්නත් ලබා දෙන විට ලක්ෂ 220ටම ලබා දෙන්න. දැන් අපි වගේ දේශපාලකයන්ට අන්තිමට ලැබුණට කමක් නැහැ. ඉස්සෙල්ලම දෙන්න ඕනේ මේ රටේ ජනතා පොදු ජනතා. අපි යන්නේ නැහැ අපේ එන්නත් වරප්‍රසාදේ ලබා ගන්න මේ රටේ ජනතාව අමතක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංශෝධනය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන මෙලෙස සංශෝධනයකට ඉලක්ක කර තිබෙන්නේ. ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18 දක්වා ඉහළ දමා තිබෙනවා. රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක්ම ඊට ඇතුළත්. මේට අමතරව නව ගැසට් පත්‍රයට අනුව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනවා. නව ගැසට් පත්‍රයට අනුව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් මැනුම් සභාව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන හතක් ඉඩම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. පෙබරවාරි මාස 15 වනදා දින ඇතිව නිකුත් කරන ලද මෙම අති විශේෂ ගැසට් නිවේදනයේ අමාත්‍යාංශ සහ විෂයපතයන් වෙනස් වීම සම්බන්ධයෙන් අද පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් පළ කළා. ඔබතුමාලා දැනටමත් දන්නවා ඇති අමාත්‍යාංශයේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය. ඒ කියන්නේ කනගාටු වෙනුණත් කිය යුතුයි ඔබලා සමග මේ විදිහට පැවැත්වෙන අවසාන රැස්වීම මේක. නමුත් එහෙම ගැසට් එකක් ආවා කියලා අපි කරගෙන ආපු වැඩ පිළිවෙල හදිස්සියේ මට නවත්තන්න අවශ්‍ය නැහැ. මේ විදිහටම වැඩ ටික කරගෙන යමු. වෙනත් ලේකම්වරයෙක් එයි ස්වදේශ කටයුතු කොට්ටාෂේ බාරව. නමුත් මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ තමයි ඒ අමාත්‍යාංශයේත් ලයින් මිනිස්ට්‍රියක ඇවිල්ලා ඩිෆෙන්ස් මිනිස්ට්‍රියක. ඒ කියන්නේ ඕවර් ඕල් ඉන්න ලේකම්වරයා මමමයි.
एक अन्य प्रधान गणन गणी में निर्धारित मामा माई लाइन मिनिस्ट्री के अधीन तीन स्टेट मिनिस्ट्री सब कोटा में ये वाके में कैबिनेट पेपर्स कैबिनेट तीरना ये को में अन्य मगे हरा मगे शाह मगे अमात्यवर्या हरा ऐ ती मगे अमात्यवर्या इन्ने अधिकारु जनाधिपति तुमा एक अन्य कैबिनेट अमात्यांशे इतिंग अपे ये संबंध तावे है मती है ना नमुत अरमी वाके रेस्ट्रीम वाले दी मगे सहभागित्य समाहरण टिकक अडुवेन्ना फुलवांग කොළඹ වරායේ සිට කොළොන්නාව නිමා සංකීර්ණයේ දක්වා වූ භූගත තෙල් ප්‍රවාහන නල මාර්ගයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 112කට නිවාස ලබා දීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය බලාගාරය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත වුණා. කොළඹ වරායේ සිට කොළොන්නාව නිමා සංකීර්ණයේ දක්වා වූ භූගත තෙල් ප්‍රවාහන නල මාර්ගයේ අනවසරින් පදිංචිව සිටි පවුල් 112කට නිවාස ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. නිවාස ලබා දීම සංකේතවත් කරමින් නිවාස ලබින් 5 දිනකට එම නිවාසවලට අයත් යතුරු ප්‍රදානය කිරීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්. මේ වෙන විට දරු අග්‍රාමාත්‍යතුමනි අපි මෙට්‍රික් ටොන් 10000ක ධාරිතාවයක් තියෙන ටැංකිය නවයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ වගේම පසුගිය සතියේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකිය ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් කරන්න පුළුවන් වුණා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඊටම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාව දුක් විඳ යුගය නුදුරු අනාගතේම අවසන් කරනවා කියන ප්‍රතිඥාව අපි ජාතියට ලබා දෙමින් මෙතර කෙරවල පිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරුණා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන මෙම කෙරවල පිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600ත් 800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතයි. විදුලි බලාගාරයේ විවෘත කිරීමේ සමරූපලකේ නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණ සිටි පිරිස සමග සුහද කතාබහකද නිරත වුණා. කසල අකුසලයෙන් රට මුදා ගැනීමේ යෝධ පියවර කුණු කතා අදින් ඉවරයි. ලබන මාසේ 5 වෙනිදා සටහන් වෙනවා තවත් පරිච්ඡේදයක් ලංකාවේ ස්වභාවික ද්‍රව වායු LNG පළවෙනි බලාගාරය මේ කෙරවල පිටිය පරිශ්‍රයෙන්ම මාර්තු මාසේ 5 වෙනිදා ආරම්භ කරනවා ගරු අගමැතිතුමාගේ සුරතින්. එසා අපේ රටක් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් පාට පාට කණ්ණාඩි ඇස්සලා දාගෙන නෙමෙයි මේ ගමන අපි යනවා. හෙට දවසේ අපි තවත් එක ඉතාම ඓතිහාසික පියවරක් තියෙනවා. ලංකාවට ස්වභාවික වායු LNG සැපීමේ ජාත්‍යන්තර ටෙන්ඩරය හෙට අපි ලෝකයට විවෘත කරනවා. තවදුරටත් කල්මරමින් නොසිට මෙරට කැලිකසල අර්බුදය විසඳීම වෙනුවෙන් පසුගිය රජයේ විසින් යෝජිත සහ ක්‍රියාත්මක ව්‍යාපෘති හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස සමගිය ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නිපද වෙන ව්‍යාපෘති තුනක් සඳහා අපි කටයුතු යෙදුවා. අයනෝ සාර්ථකව නිමකල ව්‍යාපෘතිය උනේ අද කෙරවල පිටියේ විවුර්ත වෙන මේ ව්‍යාපෘතිය. ඒ ගැන අපි සතුටු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ විදුලි අයක්‍රමයක් තනා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය අපිට කිව්ව රුපියල් 23ට වඩා විදුලි එකකයක් දෙන්න බෑ කියලා. හැබැයි අපි රටේ මේ රටේ අපි දන්නවා විදුලිය ඇතැම් අවස්ථාවල රුපියල් 90ටත් ඩීසල් බලාගාර වලින් ලබා ගන්නවා. නමුත් මේ කසලින් විදුලිය එකට අනුමැතියක් අපට ලැබුණේ නැහැ. ඉතින් මේ සාර්ථක වෙන නම් අනිවාර්යයෙන්ම කසල වෙන් කර යුතු වෙනවා. වාතලයට මුදා හරින ප්ලයි ඇයි පහලින් නිපද වෙන ඝන අලු වලට විසඳුමක් අවශ්‍යයි. ඒ නොවුනොත් මේ ව්‍යාපෘතියත් අසාර්ථක වෙන නියමිතයි. මේ රටේ පළවෙනි කසල අංගනේ විද්‍යාත්මක ඉදිකිරීමට මුල් වූ පුජ්‍යලයා ලෙසත්, ඒ වගේම කොළඹ නගරයේ කසල එකතු කිරීම විධිමත් කිරීමට කටයුතු කිරීමටත්, ඒ වගේම කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් කිරීමටත් හැකියිම ගැන මම ආඩම්බර වෙනවා. හැබැයි අරුවක්කාරු ව්‍යාපෘතිය ආණ්ඩුවට විශේෂයෙන්ම විශේෂ වගකීමක් තියෙනවා. කයිවාරු නොගහ හැකි ඉක්මනින් මේ ව්‍යාපෘතිය අවසන් කළා මේ රටේ කසල ප්‍රශ්නේ විසඳීමට පියවර ගන්නා ලෙස. භාරතීය ජනතා පක්ෂය විසින් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ අභ්‍යන්තර දේශපාලන කටයුතු සඳහා අවතීන වීමේ සැලසුමක් ඇති බවට ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ නේපාල තානාපතිවරයා සිය විරෝධය පළ කර තිබෙනවා.
මේ අතර මේ සම්බන්ධයෙන් අද දිනේදීද මහා සංඝරත්නය ඇතුළු දේශපාලකයන් අදහස් පළ කරා ඉන්දියා කොංග්‍රසයේ මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේද ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷೆ ವಿಸಿನ್ ಕಲಾಪೇ ರಟವಲ ಅಭ್ಯಂತರ ದೇಶಪಾಲನೆಯ ಸಂದಹಾ ಅವತೀರ್ಣ ವೀಮಟ ದರನ ವ್ಯಾಯಮ ಹೆಲಾ ದಕೇತಿ ಅತರ ಅದ ದಿನೇ ವಿದೇಶ ಮಾಧ್ಯ ವಾರ್ತಾ ಕರತಿಬುನೇ ಪ್ರಜಾತಂತ್ರ ವಿರೋಧಿ ಮೇಮ ಪ್ರಕಾಶೆ ಸಂಬಂಧೇನ್ ನೇಪಾಳಿಯದ ಸಿಯ ವಿರೋಧತಾವಯ ಪಲಕರ ಐತಿ ಬವೈ ಇಂಡಿಯಾವೇ ನೇಪಾಳ ತಾಣಾಪತಿ ನಿಲಂಬ ಆಚಾರ್ಯ ಮಹತಾ ವಿಸಿನ್ ಇಂಡಿಯ ವಿದೇಶ ಕಟಯುತು ಅಮಾತ್ಯಂಶೆ ನೇಪಾಳ ಸಹ ಭೂತಾನ ಏಕಾಬದ್ದ ಲೇಖಂ ಅರಿಂದಂ ಬಕ್ಷಿ ಮಹತಾ ವೆತ ದುರಕತನ ಎಮತುಮಕ್ ಲಬಾ ದೆಮಿನ್ ಸಂದಹನ್ ಕರ ಐತ್ತೆ ಮೇಮ ಪ್ರಕಾಶೆ ಪಿಲಿಬಂದ ಅಪ್ರಸಾದ ಪಲಕರ ಮೇ ಸಂಬಂಧೇನ್ ಪಹದಲಿ ಕಿರಿಮಕ್ ಸಿದು ಕರನ ಲೆಸೈ ಮೇ ಸಂಬಂಧೇನ್ ಮಹಾ ಸಂಗರತ್ನೇ ಸಹ ದೇಶಪಾಲಕ್ಯೇನ್ ಮೆಲೆಸ ಅದಹಸ್ ಪಲಕಲ ಶ್ರೀಲಂಕಾವೇ ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷೇ ಕಾರ್ಯಾಲಯ ಪೀಠವನವಾ ಕ್ಯಾನ್ನಿ ಇಂದಿಯ ದೇಶಪಾಲನೆಯಟ ಶ್ರೀಲಂಕಾವ ಋಜು ಲೆಸಮ ಸಂಬಂಧ ಕರ ಗೆನೀಮ ಇಂದಿಯ ದೇಶಪಾಲನ ಅವಶ್ಯತಾವನ್ ಸದಾ ಶ್ರೀಲಂಕಾವ ಋಜು ಲೆಸಮ ಯುದಾ ಗೆನೀಮಟ ಗೊದುರು ಕರ ಗೆನೀಮಟ ಗನ್ನ ಪ್ರಯತ್ನಯಾ ಕೆಟಿಟೈ ಅಪಿ ದಕಿನ್ನಿ ඉන්දියාවේ ආක්‍රමණිකයන් අපේ රටේ අනුරාධපුරයේ වගේ තැන්වල පොළොන්නරුවේ ඉඳන් පාලනය කළාට මුළු රටම අත්පත් කරගන්න බැරි වුණා. අදත් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලි වගකීමක් එනවා. ಭಾರತೀಯ ජනතා පක්ෂයට මේ රටේ දේශපාලන බලයක් අල්ලගන්න පිළිඳ තියන්නේ නැහැ. දැන් ලෝක බලවතුන්ගේ බල අරගලයක න්‍යාය පත්‍රයට අපේ රට දැන් ඇතුළු කරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන අර වෘත්ති සමිති ගෙන්නපු වෙලාවේ වරාය අරගෙන යනකොට හම්බන්තොට අරගොල්ලෝ චීනයට දීපු නිසා ඉන්දියාව කියනවා අපිට කොළඹ දෙන්න කියලා. මෝදි අගමැතිතුමාට ඕනේ තමිල්නාඩුව ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කරගන්න. ඒ අනුගාමිකව විවිධ වේදිකාවල්වල විවිධ කතා කියනවා. ඉතින් ඒවා සාමාන්‍ය එදිනෙදා නිකන් කටින් කියන වචන. ඒ විදේශ අමතුමාවත් මෝදි අගමැතිතුමාවත් එහෙම දෙයක් කියලා නැහැ. අපේ රටේ නීතිය ගත්තමත් අපි හිතනවා වෙන රටක පක්ෂයකට අපේ රටේ ශාකා පිටවන්න එහෙම නීතිම තත්ත්වයක් නැහැ. එහෙම මැතිවරණ ඉදිරිපත් වෙන පුළුවන් කමකුත් නැහැ. නමුත් අපි මේකෙන් දකින්නේ අපේ රටේ ආණ්ඩුව අනුගමනය කරන මේ යටත් වෙච්ච දීන වෙච්ච ප්‍රතිපත්තිය නිසා වෙන රටවල පක්ෂ නායකයෝ ආණ්ඩුව අපේ රටට බලපෑම් කරන්න පටන් අරන් තියෙනවා. මේ වගේ විශාල පක්ෂ කන්දරාවක් තියෙන රටකට ගලියස්සේ හරක් වගේ අය ಭಾರತೀಯ පක්ෂයවිල්ලා හැම දෙයක් කරා කියලා මම හිතන්නේ නැහැ. මේකත් මේ බොරු ප්‍රචාරයක් කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. කැලින්ම පක්ෂයක් හදන්න බෑ තව රටකට ඇවිල්ලා තව රටක. ඉන්දියාව ලංකාවත් එක්ක එකට යටත් විදිතවාදයෙන් මිදෙන්න සටන් කරපු රටක්. ඉන්දියාවේ ඇතම් මැමතිවරු අද කතා කරන විදිහට නව යටත් විදිතවාදී සංකල්ප මත ශ්‍රී ලංකාව යටතට ගැනීමට සැලසුම් තිබෙනවා දැයි සැක ඇති වෙනවා. බීජේපී එකෙන් ශාකාවක් ලංකාවට පිටවන්නට ගන්න ක්‍රියාමාර්ගයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කොහොමදත් අපි ඉන්දියාවේ ප්‍රධානාධිපතිතුමාගෙනුත් ගැන කතා කරලා පැහැදිලි කිරීමක් ගත්තොත් හොඳයි. මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශාම්ක රියර් අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රට තුල දවසින් දවස විවිධ මාතෘකා ගොඩනැගී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරමින් සහ අරගල කරමින් වාද විවාද පවත්වමින් සිටින අතරතුර යලිතොරක් රට තුල මත්ද්‍රව්‍ය ව්‍යාපාරම හිස ඔසවා ඇද්ද යන පිළිබඳව සැක මතුවනවා. ආරක්ෂකංශ නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිදු කරන අඛණ්ඩ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරම පිටුදැකීමට ගන්නා උත්සාහනීය ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාපාරකරුවන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමද විශාල වශයෙන් ගතු දින කිහිපය තුල වාර්තා වුණා. ඊයේ දින නුගේගොඩ ගම්සභාන්දිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග හෝටල් කළමනාකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. කෝටි ගණනක් වටිනාකමක් සහිත මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගෙන පැය කිහිපයක් යන්නට මත්තෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සමග පිළියන්දල බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකංශ සමත් වුණා. විධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ. සැක කටයුතු අදාළ යතුරු පැදියේ දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා. මෙවන විට අනාවරණය වී ඇත්තේ පැන ගිය පුද්ගලයා කැස්බෑව නගර සභාවේ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි. මේ අතර රට තුර පවතින මත්ද්‍රව්‍ය ව්‍යාපාරම මැඩ පැවැත්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය විශ්‍රාමික රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. අපි මත්වදුරු වළක්වන්නට නම් අපි එක කොටස් තුනකින් කරනවා. පළවෙනි කොටස තමයි අපි මත්ද්‍රව්‍ය රට තුලට එන එක.
බොහෝ දුරට වළක්වන්න. දෙවෙනි එක තමයි අපි ඉල්ලුම අඩු කරන්න තමයි ඊළඟ අපේ තියෙන අභියෝගය. ඉල්ලුම තියෙන විශේෂයෙන්ම බාල પરම්පරාව තුල තුන්වෙනි කොටස තමයි අපි මීට පස්සේ ඇබ්බැහි වෙච්ච අය ඇඩික්ස් ලව අපි බන්ධනාගත ගත කරන්නේ අපි වුණ කෙලින්ම පුනරුත්ථාපන කඳුළු වලට යවනවා මොන බලවතාගේ දරුවා වුණත් ඔවුන්ව පුනරුත්ථාපනය කරන ගමන් ඉතාම දැඩි ලෙස අපි ක්‍රියා කරනවා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් තරව කරුවන් ඒක අලෙවි කරන අය මොනතරම් අඩු ප්‍රමාණයේ වුණත් ඔවුන්ට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා ඒතරින් දින්දන් අපි වැටලීම් කරනවා ඕන කෙනෙක්ට 1997 දුරකථනයෙන් ඇමතුම් දීලා ඕනම අවස්ථාවක මද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අපිට කියන්න අපිට ඒ වහාම ක්‍රියාත්මක වෙලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා මොකද රටේ සංවර්ධනයට අවශ්‍ය කරන අපේ බාල පරම්පරාව මේ වගේ මත් වූ දුරට ඇබ්බැහි වුණාට පස්සේ අපිට රටක අනාගතයක් අපිට හිතාගන්න බෑ හිජාස් හිස්බුල්ලා මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා. අද දින ගරු නීතිපතිතුමා විසින් හිජාස් ඕමාර් හිස්බුල්ලා යන අය අත්අඩංගුවට ගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වූ විමර්ශන උද්ෘත අධ්‍යයනය කරන ලදී. ඒ අනුව දඬ නීති සංග්‍රහයේ 102 හා 113 ආවන වගන්තිය එනම් කුමන්ත්‍රණය කිරීමේ වරද සහ ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ 2.1 ඌ වගන්තිය යටතේ එනම් අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැත හොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ජාතිවාදී අසංහතිය නැත හොත් දුර්චේතනික හෝ ඉදිරිවා හැඟීම් ඇතිවීමට සැලැස්වීම හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කිරීම යන වරදවල් සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3.1 වගන්තිය යටතේ එනම් ඉදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම යන වරදවල් සම්බන්ධයෙන් විශ්වාස කටයුතු තොරතුරු විමර්ශන අනුව අනාවැන්නේ වී ඇති බැවින් හිජාස් හිස්බුල්ලා එම වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුට එම චෝදනා පහදා දී ප්‍රකාශයක් සටහන් කර මහේස්ත්‍රාත් අධිකරණයේ කණු වාර්තා කරමින් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අද දින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලදී. එම පොතත් සමග සිට රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.